අයිබෝන් සියල්ලටම ප්‍රථම හරිදේ හරියටම කියන සාධාරණ අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණය සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඊට මේ ගෙදර ප්‍රථම නවදහනය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනතාවට අවශ්‍ය උනේ වැරදි මාවතක ගිය රට නිවැරදි කිරීමේ නායකත්වය මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනපති කියයි රුපියල් දස දහසක් ගත් වරදට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් 28 අවුරුද්දක් සිරගෙට. එජාපය තවත් තීරණාත්මක සාකච්ඡාවක. සියලු ගොවීන්ට පොහොර නොමිලේ රජය තීරණය කරයි. තුනෙන් දෙකක් ඉල්ලන්නේ ඒකාධිපති පාලනයකට අනුර කියයි. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත. ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් තමන් ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දීපවැතුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරු සහ මැතිවරණ කොට්ටාෂ 160ක තරුණ නියෝජිතයන් මෙම සමුළුවට එක්ව සිටියා. අපේ රජය අපි පත් කරගත්තත් අපේ රජයට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් තත්ත්වයට පත් කර ගැනීම සඳහා අපි අර කොළ කෑල්ලේ ලියලා දීපු ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් වෙච්ච දේ භූමියේ සැබෑ තත්ත්වයට පත් කර ගැනීම සඳහා අපේ රට ආසියාවේ ආශ්චර්ය නැත්තම් සෞභාග්‍යමත් රටක් කරගැනීමේ අරමුණ කරා යෑමට නම් අපි තව ඉදිරියේදී සටනකට මූණ දීමට නියමිතව සිටිනවා. සවිශේෂයෙන් ඒ සටනට මූණ දීම සඳහා අපි සියලු දෙනා සූදානම් විය යුතුයි. අපේ ඉතිහාසය අපිට කියලා තියෙන්නේ ආණ්ඩු නිල් පාට වුණත් ආණ්ඩු කොළ පාට වුණත් මා දැවැන්ත ජයග්‍රහණකින් පස්සේ ඒ ජයග්‍රහණයට නායකත්වය දීපු ජයග්‍රහණයට මඟ පෙන්වපු ඒ ක්‍රමෙන් ගිලිහෙන අතහැරෙන ඉතිහාසයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ අමිහිරි අප්‍රසන්න ඉතිහාසය වෙනස් කරලා තියෙනවා. ඔබ අද අරලියගහ මන්දිරයට කැඳ වෙන්නේ ඒ වෙනස් වෙච්ච ඉතිහාසයක විශේෂ සලකුණක් විදියට. 2015 අද වගේ දවසක මම දැන් මතක් කරලා දුන්නා ජනවාරි 9 ඡන්ද ප්‍රතිලිය එන්නත් ඉස්සෙල්ලා තමයි අපි මෙතනින් ගියේ. උදේ 6 වෙනකොට අපි ගිහිල්ලා උපන්න රටේ තරුණයන්ට ජීවත් වෙන්න උනේ බෝඩින් කාර්යෝ වගේ කියලා කිව්වොත් නිවැරදි. හැබැයි මේ වෙනස වෙනස් කරන්න එදා ඉඳලම වැඩිපුරම සටන් කළේත් ඔබයි. මේ රට ගොඩනගන්න අපිට තියෙන ශක්තිය විදේශ ආධාරයක්වත් ණයවත් නෙවෙයි කියලායි මම විශ්වාස කරන්නේ. අපිට ලැබිලා තියෙන්නේ අන්ත විදියට දූෂණය කර පොලිසියක් නඩුකාරයන්ට කතා කරලා නීතිය නවපු උසාවියක් දේශපාලඥයෝ හසුරෝපු නීතිපති දෙපාර්තමේන්තුවක් විසින් හසුරෝපු මහරෑට වාහනවල ගිහිල්ලා හප්පල තරුණයෝ සදාකාලිකව ආබාධිත කරලා නිදාසේ ජීවත් වන දේශපාලනයේ ඉන්න සමාජය පාර්ලිමේන්තුවටවත් පොලිස්පති ඉවත් කරන්න බැරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 19 ඡන්ද කල් දාපු රටක් අපිට මුණ තියෙන අභියෝගයේ උසාවියට යලි නීතිය සහ යුක්තිය කැඳවන එක පොලිසියට නීති අනුව කටයුතු කරන්න ඉඩ සලසන එක ඒ සියල්ල කරන්න අපිට පදනමක් දාන්න වෙන්නේ ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයේදී කියන එක මම මතක් කරන්න ඕන. 2015 ඡන්දෙන් පස්සේ මහ ගස් පෙරලනකොට අපිට ඉතුරු වුණේ තුත්තිරි ගස්. අපේ රජයක් බිහි කරාට පස්සේ තමයි අපිට නිසි අයවැයක් අපේ නිසි ප්‍රතිපත්ති වශයෙන් අපිට ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි එදා තමුන්නාන්සලා මාවපත් කරා වගේම අපේ රජයක් තව ඉක්මනින්ම විශාල බලයක් ඇතිව පත් කිරීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා තමයි අපි එදා වැඩ කර ඒ ශක්තියෙන්ම ඒ කැපවීම ඇතිව මේ ඉදිරි කාලය තුලදී අපි ක්‍රියා කරන්නට ඕන දේශපාලනික වශයෙන් අපිව බලයට පත් කළා වගේම අපි ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නට අපිට රාජ්‍ය සේවකයාගේ සහයෝගය අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් ජනතාව අපිව පත් කළා වගේම අපිව එළියට දාන මේ බව අපි තේරුම් ගන්නට ඕන. මහ ජනතාවට අවශ්‍ය නැහැ ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් හැමදාම බලේ ඉන්න. එහෙම නැත්නම් මහ ජනතාවට අවශ්‍ය නැහැ ඒ ඇමතිවරු හැමදාම බලේ තියාගන්න. ඒ අයට අවශ්‍ය ඒ අයගේ අවශ්‍යතාවයන් මේ රටේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන මේ රට නිසි තැනකට අරගෙන යන්නට දැන්වත් අපි මේ ක්‍රමවේදය වෙනස් කරන්නට හිතා ගන්නට ඕනේ. මේ එක එක අයට දඩමීමා වෙන්නේ නැතුව
මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහබල් කොළඹ ජාතික රෝහලේ හදිසියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. බාහිර රෝගියංශයේ වෙත ගිය ජනාධිපතිවරයා රෝගීන් සමග සුහද කතාබහක නිරත වෙමින් තොරතුරු සොයා බැලුවා. එමෙන්ම ජාතික රෝහල වෙත දුර පැහැර සිට පැමිණි රෝගීන් නැසේ පැමිණීමට හේතුද ජනාධිපතිවරයා මෙහිදී විමසා තිබෙනවා. කොළඹින් පිටත රෝහල්වල පවතින ගැටලු පිළිබඳව පැමිණ සිටි රෝගීන් මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළා. ජාතික රෝහලේ පවතින ගැටලු පිළිබඳවද කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවකද ජනාධිපතිවරයා නිරත වී තිබෙනවා. රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ දූෂණයෙන් තොර ස්ථාන බවට පත්කර ජනතාවට අපහසුතාවයකින් තොරව සිය කාර්යයන් ඉටුකර ගැනීමට හැකිවන පරිසරයක් ඇති කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුකීය දිනවලදීද රාජ්‍ය ආයතනයන් කිහිපයක හදිසියේ නිරීක්ෂණයන් තෙක්ුණා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් සිරිකුත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු 3ට පමණ ආරම්භ වුණා. මෙම රැස්වීම අවසන් වුණේ අද පස්වරු 5:30ට පමණයි. එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පස්වරු 3ට සිරිකුත පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී පක්ෂ නායකත්වයේ සහ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සම්බන්ධයෙන් මෙන්ම දේශපාලන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. පක්ෂ නායකත්වයට ඇතැම් මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාගේ නම ප්‍රකාශයට පත් කළද පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡාවේ අවසන් තීරණයකට එහිදී පැමිණීමට නොහැකි වී ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. මුළු රටම බලාපොරොත්තු වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂයේ නායකත්වයක් ලබා දෙන්න කියන එක. ඒක මම ඉල්ලීමක් කළා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ පක්ෂය ගැන හිතලා. ඉතා පැහැදිලිවම එය සාමකාමීව ඒ අවස්ථාව ලබා දීලා අපි සියලු දෙනා එකතු වෙලා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කරු ජයසූරිය මැතිතුමා, ඒ වගේම තරුණ අපේ නායක කණ්ඩායමත් සියලු දෙනා එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ශක්තිය ලබා දෙමු කියලා. මේක මේ මේ මහා ප්‍රශ්නයක් නෙමෙයිනේ. මුළු රටම ඉල්ලන්නේ එක පුද්ගලයෙක්. වෙන පුද්ගලයෝ ඉල්ලනවා නම් ඕක තරගයක් තියෙනවා. දැන් මෙතන කිසිම තරගයක් නැහැ. හැමෝම ඉල්ලන්නේ එක පුද්ගලයෙක්ව. එතුමාට අවස්ථාව ලබා දීලා එතුමාට සියලු දෙනා ශක්තියක් වෙමු. එච්චරයි වෙන්න තියෙන්නේ. එතුමා එකඟ වෙලා තියෙනවද? රාමනායක මහත්තයා කියන මේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ කිසි වැඩ කරන්නේ නැති පුද්ගලෙක් කියලා. රංජන් රාමනායක මහත්තයා ඉතින් නළුවෙක් නේ, ඉතින් ගොඩක් දේවල් කියනවනේ. එයා කියන දේවල් පිළිගන්න අමාරුයි. මහතා එකඟ වෙලා තියෙනවද ඔය කියන කරුණු වලට? නෑ, ඒ සාකච්ඡාව තාම යනවා. මෙම වසරේ යලකන්නේ සිට සියලු ගොවීන් ජනතාව සඳහා නොමිලේ පොහොර ලබා දීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමේ. සෑම ග්‍රාමසයෙකු වසමකම දිලිඳුම පවුලක් සඳහා නිවසක් නොමැති එක නිවස බැගින් නිවාස 14022ක් මේ වර්ෂය තුලදී තනා නිම කරලා ඔවුන්ගේ අයිතියට පවරා දීම සඳහා වෙන ඉතාම වැදගත් යෝජනාවක් අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළා. ලක්ෂයක් දිලිඳු පවුල්වල රජයේ රැකියාව සඳහා බඳවා ගැනීමේ වැඩසටහනේදී අඩු ආදායම් ලබන වැඩ කළ හැකි වයසේ පසුවන් 8 ශ්‍රේණිය සමත් අයෙක් තමයි මේ සඳහා තෝරාගනු ලබන්නේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තුල සිටින සියලු ආයතන සංවිධානය කරමින් අපේ රටේ මේ මහ පොළොවේ නිපදවිය හැකි රටට අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ කෘෂි නිෂ්පාදන සියල්ල රට තුල නිෂ්පාදනය කිරීම සඳහා ඒ නිපදවනු ලබන ගොවි ජනතාවට ස්ථාවර සහතික මිලක් ලබා දීම සඳහා ඒ මිලට අලෙවි කරගත නොහැකි වන කෘෂි නිෂ්පාදන තියෙනවා නම් ඒ සියල්ල රජයේ විසින් මිලදී ගැනීම සඳහා පසු අස්වනු සුරක්ෂිත කිරීම සඳහා පතුව අස්වනු තාක්ෂණය යොදා ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද අනුව අලුත් තාක්ෂණය හඳුන්වා දීම සඳහා ජෛව පද්ධති තාක්ෂණ වේදයේ ප්‍රායෝගිකව ගම්මට්ටමට ගෙන යාම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම සඳහා වෙන යෝජනාවක් ඉදිරිපත් වුණේ. ජීවන වියදමේ අර්බුදය උග්‍ර වෙලා තියෙනවා. අප්‍රේල් මාසයේ වන විට කෘෂිකාර්මික ද්‍රව්‍යවල නිෂ්පාදනය වැඩි කරන්නත්, සැපියුම වැඩි කිරීම තුළින් මිල මට්ටම් පාතේලන්නත් ජීවන වියදම් කමිටුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් අනිකුත් අදාළ අමාත්‍යාංශයත් මැදිහත් වී ක්‍රියා කරනවා. වී ගොවීන් සඳහා නොමිලේ පෝර සහනාධාර ලබා දීමට උපරිම වශයෙන් හෙක්ටයාර් 2කට අදාළ යූරියා, සුපර් ෆොස්ෆේට්, පොටෑස් වැනි පෝර සම්පූර්ණයෙන්ම නොමිලේ යලකන්නේ සිට ලබා දීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාව ඊයේ දිනේදී ඉදිරිපත් කරනු ලැබුවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 15.3ක වියදමින් නව බස් රථ 500ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා ගැනීම පිණිස ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා.
රටේ රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ කිහිපයක් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඩොලර් මිලියන 18කට අධික බෙහෙත් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැති හිමි වුණා. අධිකරණයේ විශ්වාසය යළි අධිකරණ ගන්න පුළුවන් වැඩපිළිවෙල මොකද්ද? ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අද දින මාධ්‍ය ප්‍රධානීන් සමග අග්‍රාමාත්‍යතුමා පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කළා. දැන් විවස්ථාදායකයා හා අධිකරණයේ විවස්ථාදායකයේ සමාජිකයෝ විසින් විශේෂයෙන් රංජන රාමනායක මැතිතුමා ඇතුළු ඔවුන්ට අනුග්‍රහය දුන්න මග පෙන්වපු සියලු පාර්ශ්වවල එකතුවෙන් ඉතාම දරුණු ලෙස දේශපාලන වෛරයෙන් පළිගැනීමේ චේතනාවෙන් මෙහෙවු බව හඬපටවල සාක්ෂි මගින් ඔප්පු වෙමින් පවතිනෝ. ඒ සඳහා විවස්ථාදායකයා අධිකරණයේ අතර ගැටුමක් ඇති නොවන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වසනීය බව යළිත් තහවුරු කිරීම සඳහා කඩිනමින් පියවරක් ගනු ඇතැයි රාජ්‍ය නායකත්වය බලාපොරොත්තු වෙනවා. ඒ අධිකරණයේ ස්වාධීන බව උසස් අධිකරණ පිළිබඳ ඇතිවලා තියෙන ප්‍රශ්නය ගැන තීරණකාරක සභාවක් පත් කරලා පාර්ලිමේන්තුව තමයි විභාග පැවැත්වීම කරන්න ඕනේ. අපි ඒට ඉක්මන් වෙන්න කැමති නැහැ. මක්නිසාද? ඒ විවස්ථාදායකයා හා විධායකයා අතර ගැටුමක් බවට පත් වෙන්න පුළුවන් නිසා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් මේ තමන්ගේ අධිකරණ පද්ධතියට ඇතිවලා තිබෙන දේශපාලන බලපෑම සම්බන්ධයෙන් අපක්ෂපාතී ලෙස හා මේ රටේ ජනතාව තුළ විශ්වසනීය භාවයක් ඇති වෙන ලෙස යම් කිසි පියවරක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි කාලයක් ලබා දෙන්න බලාපොරොත්තු. අධිකරණයේ හා සමානව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පූර්ණ ප්‍රතිසංස්කරණයක් විය යුතුයි නේද? අවශ්‍යයෙන්ම එසේ විය යුතුයි. වත්මන් රජය බලයට පත් වී මේ වන විට සිදු කර ඇත්තේ පලිගැනීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද සිරුකත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. තේමාව වැඩ කරන රටක් බිහි කිරීම දින 53ක් අද වෙනකොට අවසානයි. ඒ දින 53 ඇතුළත වැඩ කරන විරුවෙක් ඇවිල්ලා සුරක්ෂිත රටක් හදන්න ගිහිල්ලා වැඩ කරන රටක් නිර්මාණය කරනවා කියලා නිර්මාණය කරලා තියෙන රටේ මොකද්ද කරලා තියෙන වැඩි. දැන් මේ රජය ගත්තට පස්සේ එළවලු කිලයකින් මිල කීය? අද රුපියල් 400ට අඩු එළවලු ගන්න විදිහක් නැත. ඔන්න ඇති කරපු සුරක්ෂිතතාවය. දෛනික වැටපල්ලබන රුපියල් 1000ක වැටපල්ලබන පුද්ගලයෙක් එළවලු ගන්න යන්නේ කොහමද රුපියල් 17 තියාගන්නේ? සුප්පෙහෙකට එළවලු ටිකක්වත් අද ගන්න විදිහක් නැහැ. දින 54ක් ඇතුළත එකම දෙයයි කරේ. පලි ගැනීම පමණක් යහමින් සිදු කරා. එක පැත්තකින් දේශපාලඥයන්ගෙන් පලි ගත්තා. අනිත් එක රජයේ සේවකයන්ගෙන් පලි ගත්තා. අනිත් එක 2,20,00,000ක් වූ සමස්ත මහ ජනතාවගෙන් පලි ගැනීම සිදු කරා. නීතිය අයිති විදිහට යොදාගෙන නීතිය ක්‍රියාත්මක කරන නිලධාරී අතකොළු විදිහට යොදාගෙන පලි ගැනීම සිදු කරෙන්නට පියවර ගත්තා දේශපාලඥයෝ. රජයේ සේවකයෝ රැකියාවෙන් දොට්ට දාන්න සැලසුම් කරගෙන යනවා. ලබන සතියේ වෙනකොට එළියට දැමීමට පියවර අරගෙන ඉවරයි. දැන්ට මේ නිලධාරි ළමයින්ට එළියට යන්න සූදානම් වෙන්න කියලා පණිවිඩය දීලා තියෙනවා. මෙන්න රජයේ සේවකයන්ගෙන් පලි ගත්ත හැටි. පිරිලා ඉදිරියට යන්න තැපැල් ඡන්ද දුන්නා. ඔන්න තැපැල් ඡන්දේ ලබා දුන්න රාජ්‍ය සේවයේ මහත්තුන්ට තලකපු හැටි. දැන් රුපියල් වලටත් පොහොර නැත. දෙන තැන පොහොර මිටිය ගන්න ඩිට් කාඩ් කරා යන්න ඕන. දැන් මේ ඉන්දියාවෙන් ඇවිල්ලා පොහොර අරන් යනවද මෙහෙ කුන්නේවා? එහෙම නැත්නම් වෙනත් රාජ්‍යයකින් ඇවිල්ලා ගිහිනවද? ඩිට් කාඩ් එක බල්ලම වෙනවද පොහොර දෙන්නේ? නිකම් පොහොර දෙනවා කියපු ජනාධිපතිවරයාට තේ අද සල්ලි වලටත් පොහොර ගන්න විදියක් නැහැ. බොරු කාරෙන්ට බොරු කරනවා රවටනවා ඇරෙන්නට එතනින් ඔබට දෙයක් කරන්න බෑ. වැඩ කරන විරුවා අපිට හොඳ වැඩ ටික ආරම්භ කරලා තියෙනවා කියන එක බොහොම පැහැදිලිව පේනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීම සඳහා සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරනවා වගේම ඔවුන් ශක්තිමත් කිරීම අපේ රජයේ අරමුණ. අපි ණය සහන පැකේජයක් ලබා දෙන්න රජය හැටියට තීන්දුව කළා තියෙනවා. ඒක ජනාධිපතිතුමා අගමැතිතුමාගේත් උපදෙස් පරිදි ක්‍රියාත්මක වීම සිදු වෙනවා. එක කොටසක් තමයි සක්‍රීය තත්වයේ පවතින ණය සඳහා මොකද්ද රජය දෙන වැඩපිළිවෙල. ඒ අනුව මේ වර්ෂයේ නොවැම්බර් 31 දක්වා ඔවුන්ගේ ප්‍රාග්ධනය සඳහා සහන කාලයක් ලබා දෙන්න රජය තීන්දුව කළා තියෙනවා. ඔවුන්ගේ වාරිකයේ වටිනාකම වැඩි කරන්නේ නැතුව ණය ගෙවීම් කාල සීමාව දීර්ඝ කිරීම සඳහා අවකාශයක් රජය
අවකාශය ලබා දීලා තියෙනවා. ඒ වගේම දඩ පොලියක් නොමැතිව ගිවිසුම්ගත පොලිය පමණක් අය කිරීම සඳහා මේ වෙනකොට මහ බැංකුව ඒ අවශ්‍ය තීඳු තීරණ නියෝග නිකුත් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. එතනින් එහාට ගිහිල්ලා ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 300ක් නොඉක්මවන නව ණය පහසුකම් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි මේ ණය ලබා ගන්න කණ්ඩායම් තා විශ්වාසනීය ව්‍යාපාර සැලසුමක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. මොකද අපේ මූලික අරමුණ මේ කඩා වැටිච්ච ව්‍යාපාරිකයන් නැවත ගොඩනගා ගැනීම. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ඉල්ලා සිටින්නේ ජනතා අවශ්‍යතාවය මත නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාරදිසානායක මහතා පවසනවා. කොළඹදී පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. හාල් ලිගයක් නිසා මිලි ඉහළ ගියා නෙවෙයි. අපේ වීසා සහල් වෙනදපල ඒකාධිකාරීත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔන්න ඕක බින්දි ආණ්ඩුවක් ඕන. වී මිලදී ගන්නෙත්, වී තොගරැස් කරන්නෙත්, වී අඹරන්නෙත්, හාල් තොගවලදාම යේ දෙන්නෙත් මෝල්ලි මිය කීපදේ. එසේ ඔයගලන්ට පුළුවන් වෙලා තිබෙනවා වී මිල තීරණය කරන්නත් හාල් මිල තීරණය කරන්න. නේද? නාරෙන් පිට මාකට්ටුවට ගිහිල්ලා නේද? ඒකින් හාල් මුදලාලි අල්ලගෙන වැඩක් තියෙනවා. ඒ නිසා මේ සිල්ලර වෙලෙන් දාල්ලගෙන තඩිබාල වැඩක් නැමේ ඒකාධිකාරීත්ව බින්දින්න. හැබැයි ඒකාධිකාරීත්ව බින්දින්න මොකද කටයුතු කරේ? බින්දින්නේ නැහැ. ඇයි? තමන්ගේ මිතුරන්, තමන්ගේ දේශපාලකයන්, සමහර පක්ෂ සංවිධායකයන්, සමහර නියෝජ්‍ය මතිවරු මේ කණ්ඩායම. ඒ කණ්ඩායම විසින් මේ හාල් වලදපල විකෘති නිර්මාණ කරලා තිබෙනවා. දැන් මොකද ආණ්ඩුව නැවත කියමින් තිබෙන්නේ? දැන් අලුත් සටන් පාටක් ගෙමින් තිබෙනවා. නෑ මේ අඩඩඩාවට තියෙන ආණ්ඩුවකින් මේක කරන්න බෑනේ. 3/2 ආණ්ඩුවක් ඕනනේ කියලා. ඒ නිසා අපි 3/2 කියන මහතුන්ට අභියෝගයක් කරනවා. පුළුවන් නම් අපිට 3/2 උපයෝග කරගෙන සම්මත කරගත්තු යහපත් පනතක් කියන්න. 3/2 අපේක්ෂා කරන්නේ අතිශය මර්ධනකාරී යලි ඒකාධිපතිත්වය නිර්මාණය කරන 50 සංශෝධනය තමයි ගින්න හදන්නේ. එනිසා අපි නැවත අභියෝග කරන ආණ්ඩුවට 3/2 ඉල්ලන්නේ කවර සංශෝධන සඳහාද මේ පාර්ලිමේන්තුවට ගින්න අපි ඒ සදස් දායකත්ව දෙන්න ලැස්සි ඒව ජනතාවට හිත කරනවා. මම මේ රටේ ජනතාවට කියනවා දෙන්නම් කාසු වලට වැඩ කරන්න යන්න එපා. අධිකරණ වාර්තාව පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කිරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණයේ විසින් බරපතල වැඩ සහිතව වසර 28ක සිරඳනුවම් නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර විත්තිකරුවන්ට සිරඳනුවමට අමතරව රුපියල් 20,000 බැගින් දඬ නියම කළා. 2009 වසරේ අරලගන්විල පොලිසිය සේවය කළ අවස්ථාවේදී නීති විරෝධී ලෙස ගෝණ මස් ළඟ තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා විත්තිකරුවන් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා තිබෙනවා. එම මුදල අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසම් විසින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර පසුව එම කොමිසම් විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළා. ඒ අනුව විත්තිකරුවන්ට දඬුවම් නියම කර තිබෙනවා. බාලවයස්කාර දැරියක දූෂණය කළේයි චෝදනා එල්ල වී සිටින අකුරැස්සේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවලියනගේ සුනිල් නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා අද නියෝග කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටවැඳිගේ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් එම විනිසුරුවරයා වෙනත් නඩුවකට සහභාගී වීම හේතුවෙන් මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට කරමින් අකුරැස්සේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව ජාතික ළම ආරක්ෂක අධිකාරිය විසින් කරන ලද විමර්ශනයකට අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. පැහැරගෙන යාමකට භාජනය වූ බව කියන ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති නිලධාරිනියට අයත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙනවාද නැද්ද යන නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනුවේ ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරපිරුම මහතා තම සේවාදායකයාට අයත් ජංගම දුරකථනය අධිකරණ හමුවට ඉදිරිපත් කළා. පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරී සාපරාදී ලෙස පැහැරහැරීම මිනිමැරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බහරට පත්ව සිට තමන්ව අපමත මුදාහරින ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත් සම්වලට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද දින ලබා දුන්නා. එහිදී විනිසුරුවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර මහතුරුන්ගේ නීතිචවරුන්ට නියෝග කළේ මෙම නඩුවට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි 10 වනදා ඉදිරිපත් කරන ලෙසයි. හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා තමාව ඝාතනය කිරීමට සැලසුම් කිරීම සඳහා හිටපු අමාත්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන ඇති බවට තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පොලිස් මූලස්ථානයේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසුවා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පොලිස් මූලස්ථානයේ වෙත පැමිණියා. පසුගියදා එළියට ආපු හඬපටේදී රන්ජන් රාමනායක අමාත්‍යවරයා පැහැදිලිව ප්‍රකාශ කරනවා මහින්දානන්ද අලුත්ගමගේ ඝාතනය කරන්න මම ප්‍රැක්ටිස් කරනවායි කියලා. එතුමාගෙන් අහනවා හිටපු අගමැතිවරයන්ගෙන් ඔබතුමායි සඳහා අනුමැතිය තියෙනවායි කියලා. පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ විසින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආශිර්වාදයෙන් මා ඝාතනය කිරීමේ සැලැස්මක් තිබුණ බවට අවශ්‍ය තොරතුරු තියෙනවා. ඒ නිසා මම පොලිසියට පැමිණිල්ලක් කරන්නේ වහාම හිටපු අග්‍රාමාත්‍යවරයාත් එවැගේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාත් ගෙනෙල්ලා ඔවුන්ගෙන් මේ පිළිබඳ කට උත්තර අරගෙන වහාම පරීක්ෂණ පවත්වන ලෙස. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඬපට පොලිසිය විසින් මුදාහැර ඇති බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන්නේ එම හඬපට සමාජගත වීම සම්බන්ධයෙන් වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සතුව පැවරෙන බවයි. 2020 ජනවාරි මස දෙවන දින බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් තම ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් යමින් සිටි පුද්ගලයෙකු අමතක වීමෙන් දමා ගිය බාහිර දුරතැටියක් මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා නිලධාරියා වෙත ගෙනවිත් බාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කර නිවේදනයේ සඳහන්. එම බාහිර දුරතැටිය පරීක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් සිදු කළ දුරකථන සංවාද විශාල ප්‍රමාණයක් පටිගතව ඇති බව පෙනී ගොස් ඇති අතර එහිදී ඔහු විසින් හිටපු ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, හිටපු මහාධිකරණ විනිසුරු පත්මිනි එන් රණවක මහත්මිය, අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු අධිකරණ ශේෂ්ත්‍රයේ විනිසුරුතුමන්ලා මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ධ නිලධාරීන් සමග සිදු කළ දුරකථන සංවාද අනාවරණය වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කර නිවේදනයේ සඳහන් වන්නේ. එසේම මෙහිදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාතිපිල මන්ත්‍රී නිවාස සංකීර්ණය තුළ පිස්තෝල අවියක් භාවිතා කරමින් අවිපූර්ණව ලැබූ බවටත් එලෙස අවිපූර්ණව ලැබූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා බවටත් වන දුරකථන සංවාදයක් පැවතීම මත ඝාතන කුමන්ත්‍රණයක් දියත් වන බවට ඇති වූ සාධාරණ සැකිය මත මෙලෙස පොලිසිය වෙත ලද බාහිර දුරතැටියේ පළමු පිටපත සහ ඊට සම්බන්ධ වෙනත් දේපළ මෙන්ම දුරකථන සංවාදවල ඇතුළත් පිස්තෝල අවිය සොයා ගැනීම සඳහා මාතිවිල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අයත් නිල නිවස පරීක්ෂා කිරීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අංක B42 ඇල ඉඩක් 2020 යටතේ කරුණු වාර්තා කර 2020 ජනවාරි මස 4 වන දින සෝදිසි වරින්තුවක් ලබා ගැනීමට මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කටයුතු කර ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්. මෙලෙස ලබාගත් සෝදිසි වරින්තුවට අනුව මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත ඇතිව ඒ මහතාගේ ආරක්ෂක නිලධාරීන් හා ඒ මහතාගේ නිවසේ සිටි සේවකීන් මෙන්ම මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් එම ස්ථානයට පැමිණි නීතිඥවරයෙකු ඉදිරියේ මෙම නිවස සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරුණා. මෙම සෝදිසි කිරීම පසුගිය ජනවාරි මස 4 වන දින පස්වරු 3 සිට පස්වරු 7:30 දක්වා කාල සීමාව තුළ සිදු කර ඇති අතර එම සෝදිසි කිරීමවලදී මන්ත්‍රීවරයාගේ නිදන කාමරය සහ එම කාමරයට යාපත කාමර තුළ මන්ත්‍රීවරයා සන්තකයේ තිබී ගිනි අවියක්, ජීව උණ්ඩ 127ක්, ලැප්ටොප් පරිගණක දෙකක්, බාහිර දුරතැටි 4ක්, දුරතැටි 5ක්, විවිධ වර්ගයේ DVD පට 164ක්, වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විස්තර ඇතුළත් ගොනු දෙකක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මෙලෙස අතරංගුවටගත් දේපළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වම් මහපට ඇඟිල්ලේ සලකුණු සහිතව මුද්‍රා තබා ආරක්ෂිතව තබා ඇති අතර ඉදිරි ආසන්නතම දිනයකදී මෙම දේපළ නඩු බහන්න වශයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව රන්ජන් රාමනායක මහතා විසින් විවිධ පුද්ගලින් විශාල ප්‍රමාණයක් සමග සිදු කළ දුරකථන සංවාද ඇතුළත් හඬපටවල සඳහන් කරුණු මේතරමුල සමාජ මාධ්‍ය ඔස්සේ සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන් කරනු ලබන චෝදනා ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරන අතර රන්ජන් රාමනායක මහතා තමා සන්තකයේ තබාගෙන සිටි දුරකථන සංවාදවලට අදාළ තොරතුරු මෙලෙස සමාජගත වීම සිදුව ඇත්තේ ඒ මහතා සතුව එම බාහිර දුරතැටි පැවති අවස්ථාවක බවට නිරීක්ෂණය වන බවද පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් නිකුත් කළ නිවේදනය. පාර්ලිමේන්තුව අද පෙරවරු පෙර රැස් වුණා. එහිදී අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතාගේ අභාවය පිළිබඳව ශෝක යෝජනාව විවාදයට ගැනුණා.
වාමවාදී ජනතාවාදී දේශපාලඥයෙක් හැටියට ජාත්‍යන්තරවත් රට අභ්‍යන්තරයේ පොදු ජන අරගලවලට සටන් වැදුණු ආකාරය ප්‍රතිඵල දක්වාම ඒ සටන ගෙන ගිය ආකාරය අපි හැමෝම අවබෝධ කරගෙන තිබෙනවා. පුංචි මනුස්සයාට උදව් කිරීමේ ලොකු පිපාසයක් එතුම සතුව තිබුණා. සංවර්ධනයට දායක වෙන තරුණ පරපුරක් නිර්මාණය කරන්නට එතුම කටයුතු කළා. පාර්ලිමේන්තුවට ආපු දවසේ සිට තුම පෙරලිකාරයෙක්. හැම වෙලාවෙම ජනතාව ගැන තමයි ඌ කතා කරන්නේ. ලනු වලින් ඉඩම් මනින්න ඉඩම් පනතෙන් ලැබිච්ච වාසිය ජනතාවට ලබා දිය යුතුයි කියන විශ්වාසයක් ඇතුව ඒ ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්න කිසිවිටක මැලියුනේ නැහැ. දිමු පෙරලිකාරේ. ඒ හිඳම තමයි ඒ කාලෙක කිව්වේ ගම්පොළ ගඩාෆි කියලා. ওই වෙලාවේ දිමු දීපං දීපං කිය කී තනතුරු ඉල්ලුවේ නැහැ. We had a political differences. දිමු ජයරත්න මහතා සහ අපාතර දේශපාලනික වශයෙන් විවිධ වෙනස්කම් පැවතුණත් අපි ඉතාම හොඳ මිතුරන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ලබා ගනිමින් පාර්ලිමේන්තුවට ආදර්ශවත් චරිතයක් වුණු දිමු ජයරත්න මහතා විශිෂ්ට දේශපාලන චරිතයක්. තම පක්ෂයට දේශපාලචීන් හටත් ආදර්ශමත් චරිතයක් වූ ඒ මහතා ඔහුගේ දුහුර කාලය තුළ ඉටු කළ හැකි උපරිම සේවයක් ඉටු කළා. එතුමන් වැනි දේශපාලචීන්ගේ චරිතය සහ ක්‍රියාකලාපය මුළු මහත් රටටමත් දේශපාලචීන්ටත් ආදර්ශයක්. මෙහි යටෙන් නිබ්බාන. බලය තිබෙන අවස්ථාවේදී බොහෝ විට නායකයන් සමග පිරිස ඉන්නවා. බලය නැති වුණාම නායකයන් සමග ඉන්න පිරිස ඉතාමත්ම අල්පයි. අන්න එවැනි අවස්ථාවක සිය පක්ෂයත් නායකත්වයත් සමග සිටි කෙනෙක් හැටියටයි දිමු ජයරත්න මැතිතුමා දකින්නේ. දේශපාලනය කරනකොට ජයග්‍රහණීය පරාජය කඳු පල්ලම් තිබෙන බවත් කෙටි මාර්ග ෂෝට්කට් දේශපාලනය නැති බවත් ඉවසීම කියන එක දේශපාලනයේ ප්‍රගුණ කළ යුතු බවත් තරුණ දේශපාලනඥයින්ට ආදර්ශයක් වන පරිදි එතුමාගේ චරිත තිබුණා. එතුමා ආගමික ජාතික සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටියා විතරක් නෙවෙයි දේශපාලන සංහිඳියාවකුත් එතුමා තුළ තිබුණා. එතුමා බොහොම ඍජු කෙනෙක්. තමන්ට වාසිසාගත අවස්ථාවලදී තවාසිසාගත අවස්ථාවලදී තාම ඉහෙලින් තත්ත්වය ග්‍රහණය කිරීමේ හැකියාවක් එතුමාට තිබුණා. පක්ෂයටත් නායකින්ටත් ඉතාම ලැබි බවක් දක්වපු ඉතාම ගෞරවනීය පුද්ගලයෙක් හැටියටයි මට හිතෙන්නේ. මට මතකයි එක්තරා අවස්ථාවක බණ්ඩාරනායක මැතිනියක් උනේ හොටෙලේ බල්කනියක ඉඳලා දීමුගේ බටහමුදාව දැක්කහම බණ්ඩාරනායක මැතිනිය බය වුණා. ඒ බටහමුදාව තහනම් කෙරුවා. විප්ලවකාරී අදහස් තියෙන මන්ත්‍රීවරයෙක් හැටියට අගමැතිවරයෙක් හැටියට එතුමා කන්දුරු රට පළාත්වලට විශාල සේවාවක් කෙරුවා. එතුමගේ ඒ දේශපාලන ගමනත් එතුමගේ චරිතය දිහා බැලුවහම අද ඉන්න නායකයෝ වගේ මැදින් පීදිච්ච කෙනෙක් නෙමෙයි. අද ඇවිල්ලා නායකයෝ උඩින් එනවා. පැරෂුට් එකෙන් එනවා. ලොකු ගස් සැට පොඩි ගස් හැදෙන්නේ නැහැ කියනවා. හැබැයි අපි දකිනවා ඒ දීමු ජයරත්න කියන මහා වෘක්ෂය තුල අනුරාධ ජයරත්න කියන පැලෑටියාද රෝපණය වෙලා අද වැඩමින් පවතින. එතුමාගේ ජානවල විමුක්තිකාමීත්වයේ තිබුණා. ඔහු මේ සභාව අමතන කල හැම දිනාගේම දේශවන් විනිවිද යන මහා හඬක් ඔහුට තිබුණා. ඒ හඬ තුල ගැඹුනේ නිර්ව්‍යාජ ආවේගය. ඔහු විප්ලවකාරී චරිතයක් වුණා. මැදමාවතේ සීමාවන් තුල ඉඳගෙන ප්‍රසංස්කරණ හරහා ඒ ගමන යන්නට පුළුවන් බව පෙන්නුවා. කොබැකඩුව මහතාගේ යගදාව වුණේ දිමු ජයරත්න. පසුගිය දිනවල ඇදහැල්ලුණු අධික වර්ෂාවත් සමගම අනුරාධපුර කලාවැව සහ බළලුවැවේ ජපන් ජබර ව්‍යාප්ත වීම හේතුවෙන් ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වැව් කිහිපයකම මේ දිනවල ජලජ ශාක ව්‍යාප්ත වීමේ අවධානමක් මතු වී තිබෙනවා. අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කලා බලලු වැවටද එලෙස ජලජ ශාකයක් වන ජපන් ජබර ශාකය ව්‍යාප්ත වීම නිසා මේ වන විට ගම්වාසීන් දැඩි අසිරුතාවයකට පත් වී තිබෙනවා. කලා බලලු වැවේ ජපන් ජබර ශාකය ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවර ජනතාවට ගැටලු රැසක් මතු වී තිබෙනවා. කලා බලලු වැවට මෙම ජපන් ජබර ශාකය ව්‍යාප්ත වීම නිසා ගම්වාසීන්ට ඇති වූ ගැටලු ඔවුන් අපට ප්‍රකාශ කළේ මෙලෙසෙන්. ජපන් ජබර කියන ශාකය තම අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් කියලා තියෙනවා. ජපන් ජබර කියන දේ අනිවාර්යෙන් නැති කරන්න ඕනේ. ඒක නැති කරන්න නම් සාමාන්‍යයෙන් වතුර සත්‍ය අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක තනිකරම තවත් බෝ වීමක් තමයි වෙන්නේ. මුළු කලාවල බලුවල හැමතැනම මේක පැතිරලා තියෙන දැන් මුළු වැව වටේම. බොරුවකට යන්න බෑ. මාළුවක් අල්ලගන්න මිනිස්සුකට යන්න දිහන්න. වැස්සට මුළු කැලේ අස්සරම වතුර ඇල්ලුවා. ඊට පස්සේ මේ ජපන් ජබර කැලේ අස්සරම අල්ලලා තියෙන දැන්. අපේ රස්සාවක් කරගන්න දියු
තිබුණේ අපි දියවර කටයුතු කරන්නේ. මහා වැස්ස මේ පාර වැඩි වුණා, වැඩි වෙච්ච නිසා මේ වැස්සට සම්පූර්ණයෙන්ම මේ කුඩා වැවෙන් ගලවගෙන ඇවිල්ලා මේ කලාබල්ලේ රක්ෂිත ආක්‍රමණය කරලා තියෙන සම්පූර්ණයෙන්ම. මම ගොවිතැන් කරලා තියෙන මේ ගම්මානේ ගොවේ ගොවිතැන් සම්පූර්ණව විනාශ කරන මේ වනාලි ආරෙම මොකද එළියට බහින්න විදිහක් නැහැ උන්ට වතුර ටික බොන්න විදිහක් නැහැ උන් සම්පූර්ණව ගම් වදිනවා. මෙම වැව ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති ජපන් ජබර ශක්‍ය කඩිනමින් විනාශ කිරීමට කටයුතු කරන ලෙස ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. විවර කර්මාන්තය උරු ගන්න බෑ. හරකෙකුටවත් කන්න තනකොළ ලියලන්නේ අලින්න කෑම නැ අපිට උරු දාගෙන යන්න බෑ මේක. කාට හරි කියලා හරි මෙව ටිකක් අයින් කරගන්න ඕන. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදකයෙකු අභාවප්‍රාප්ත ගුණතුංගකේ ලියනගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේ බොරැල්ල කණත්තේදී සිදු වුණා. දශක ගණනාවක් මාධ්‍ය ශේෂ්ත්‍රය වෙනුවෙන් එතුමන් කළ සේවය පිළිබඳව සියත තබන කෙටි සටහනක් මේ. 50 දශකයේ මුල් භාගයේ සිට ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවයෙන් එතුමන් ශ්‍රාවකීන් අතරට පැමිණියා. ඒ මහතා විශ්‍රාම ගන්නා විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය හා වෙළඳ සේවයන්හි වැඩසටහන් ඉදිරිපත් කළ අතර ඒකක බහර අංශ ප්‍රධානී තනතුර හොබවා තිබුණා. ඔහු යුග දෙකක් ඇඳෙන පුරුකක් ලෙසද හඳුන්වනු ලැබුවා. විවිධාකාරයෙන් සිය දක්ෂතා පෙන්වමින් 1956 වසරේ පෙබරවාරි මස 6 වෙනි දින එතුමන් ප්‍රථම වරට සහන නිවේදක තනතුරට පත් වුණා. ඒ තනතුර ඉතාම කෙටි කාලයක් තුල 1959 වසරේ මේ මස 18 වනදා එතුමන් වෙළඳ සේවයේ ස්ථිර නිවේදකයෙකු බවට පත්වන්නේ ඔහු තුල තිබූ දක්ෂතාවයේ සහ කැපවීම නිසායි. වෙළඳ සේවයේ ජනප්‍රියත්වයට පත් වූ මුල්ම වැඩසටහන වූ කෝපි කඩේ කොටස් 200ක් පමණ ලියා එහි ප්‍රධාන චරිතයට පණ දුන්නේද ගුණතුංගකේ ලියනගේ මහතායි. මේට අමතරව සිව්දිගින් සත්මුහුදින් අපේ කතා ගමේ විත්ති වැනි නාට්‍ය නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කිරීමේ භාග්‍යද ලියනගේ මහතාට හිමිව තිබුණා. මේට අමතරව එතුමන් විසින් නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කරන ලද ප්‍රසන්න ලංකා වැඩසටහන එංගලන්තය, යුරෝපය, දකුණු ආසියාව, මැද පෙරදිග, රුසියාව යන රටවල විකාශය කෙරුණු ප්‍රථම සිංහල ගුවන්විදුලි වැඩසටහන බවටද පත් වුණා. ප්‍රවෘත්ති සිංහල ගීත සුබ පැතුම් බැතුලත් එම වැඩසටහන ඉරිදා දිනවල රාත්‍රී 9 සිට 9:30 දක්වා විකාශය කර තිබුණා. මෙම වැඩසටහන ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය බව ලතා මංගේෂ්කර්ද වරක ප්‍රකාශ කර තිබුණා. වැඩසටහනේ සාර්ථකත්වය මත එම වැඩසටහන වසර 15ක් අඛණ්ඩව විකාශය වී තිබෙනවා. 1972 වසරේදී පාලක ඉදිරිපත් කිරීමේ තනතුර ලැබීම, 1978 වසරේදී ස්වදේශීය හා වෙළඳ සේවා යන අංශ දෙකෙහිම වැඩසටහන ඉදිරිපත් කිරීමේ ඒකකයේ කටයුතු බහර අංශ ප්‍රධානී තනතුර ලැබීම ලියනගේ මහතාගේ මාධ්‍ය ජීවිතයේ වැදගත් සංදිස්ථානයන්. 1979 වසරේදී ගුවන්විදුලියෙන් සමුගත් ලියනගේ මහතා 1996 දක්වා ගුවන්විදුලි වැඩසටහන් වලට විවිධ ආකාරයෙන් සම්බන්ධ වී සිය හැකියාව සහ දැනුම මෙරට ජනතාවට බෙදා හදා දුන්නා. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන්. ජාතියකම් බේදයකින් තොරව එකමුතුකම නංවාලීමේ අරමුණ ඇතිව යුනිලීව ආයතනය විසින් ආරම්භ කළ සන්ලයිට් මනදම් වියමන වැඩසටහනේ 7 වන දින අද බිබිල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කරනු ලැබුවා. බිබිලට ආපු එක ගැන ගොඩාක් සතුටුයි. හෙට එන්න බදුල්ල නගරයට අපි හැමෝම එකට එකතු වෙලා එකම ශ්‍රී ලාංකික දරුවන්සේ අපි මේ පෙළ ගැසෙමු, අපි නිදහස් රාජ්‍ය ගොඩනගමු. කෑගල්ල අඟුරුවැල්ල ප්‍රදේශයේදී අද අලුයම 1:30ට පමණ ලොරි රථ දෙකක් ගැටීමෙන් සිදු වන අතරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ සිමෙන්ති රැගත් ලොරි රථයක් පිටුපසින් ඉදිරියට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. පිටුපසින් ධාවනය වූ ලොරි රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර රියදුරට නිඳ යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී තිබවයි කෑගල්ල පොලිසිය සඳහන් කළේ. මේ අතර කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ත්‍රිරෝද රථ රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනයේ හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති අතර ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලින් සිවුතෙරෙකු බරපතල තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර තිබවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බත්තරමුල්ල දියත උද්‍යානයේහි නඩත්තු කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබනවා. රුසියාවේ පවත්වනු ලැබූ මොස්කව් ටැලන්ට් නර්තන තරගාවලිය සඳහා සහභාගී වූ විදුර විද්‍යාලීය පාසල් කණ්ඩායම තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා අද අලුයම කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. මෙම තරගාවලිය සඳහා රටවල් 8ක් සහභාගී වූ අතර නර්තන කණ්ඩායම් 80ක් සහභාගී වී සිටියා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත් කරනවා. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුභම සුභ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.